ඉතින් මවුන් කිනවාරු නැගපු ශ්‍රී ලාංකිකයෝ දෙන්නෙක් නෙමෙයි ඉන්නේ. ශ්‍රී ලාංකිකයෝ විදියට අපි කොහොම හරි කිනවාරු තරණය කළා. උතේ පේනව නේද මෙතන ෆොටෝ ගන්න තියෙන මේක? මේදී ඉනවනේ. එනවා. උතේ මොකද හිතන්නේ මේ කන්ද ගැන? ෆොටෝ කරන්න නම් ලේසුනේ නැහැ දෙන්නේ. ඔව්. මොන්න. දවල් පේනහත් මේ සීතල හින්දා මේ නැහැ හොදුත් වෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙනවා. හරි විනෝද ජනකයි ඉතින් මේවා. සාතිකේ දිගිටා. ඕකේ බ්‍රෝ, ලෙට්ස් ටේක් ද සාතිකේ. මැලේසියාවේ උසම පෝස්ට් බොක්ස් එක තියෙන මෙතන. අපි උදේ ගමන පටන් ගත්තේ මෙතනින්. උණ හොඳයිද? උණ හොඳයි. වගායට වගේ වගන්නේ. මවුන්ට් කිනබාරෝ! රයිට්, ඔන්න කොල්ල කට්ටේ පිටත් වෙන්න යන්නේ. හයිකර්ස්. ෆොටෝයක් ගන්න උදේ පාන්දරම්. ඕකේ, we are ready. දැන් මෙතන ඉඳලා මම පිටත් වෙන්න තියෙන්නේ. දැන් ඕගොල්ලන්ට පේනවා ඇති මිතුරනි මේ ගමන යන විදිය. මෙතන ඉඳන් එහෙම ගියාම උගන් පේනදේ කඳු මුතුනක ලයිට් 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 වගේ පේන්නේ. ආන් මේ වගේ පැත්තකට යන්න ඕනේ. තාම අපි කට්ටි නැහැ, අපි දෙන්න ඉතින් මෙතන පොඩ හිටියා. උගන් පේනදි සෙනක නැගගෙන නැගගෙන නැහැ මේ ලයිට් පාර තියෙන්නේ. ආන් වගේ උඩකට යන්න ඕනේ, තවත් ගොඩාක් දුරයි. යන්න. අපි කට්ටි ආවට පස්සේ අපි යමු. ඉතුරුනේ. දැන් ආවා ගමනේ පාගිය. ආ යන්න තියෙනවා. වගායියත් මේ පැත්තෙන් ඉන්නවා. මෙන්න මෙතන වගයි ඉන්න. වගයි මොකද කියන්නේ? හරිම සීතලයි, උලඟයි. හැබැයි නියමයි. තව අපිට යන්න තියෙනවා. ඕකන්ට පේනවද ලයිට් පේනවා ටික ටික ගාලා. ආන් එච්චර දුර යන්න තියෙනවා තාම. ඔන්න පුතාලා අපි ඇවිල්ලා ඉන්නේ. කන්දේ ගොඩක් මූඩ හරියකට. ඕකන්ට වැඩි පේනද කලුවරින්ද? දැන් මෙතනින් පස්සේ අපිට තියෙනවා ඇත්තටම කිව්වොත් එන කඹයක් අල්ලන් උඩට යන්න තියෙනවා. මාර උසක් ඇත්තරම් තියෙන්නේ. මේක ඇසි අපි කොහොම හරි ගන්නවා. දැන් ගමනේ අපි දෙන්න තමයි ඉතුරුලා ඉන්නේ. ගමනේ කවුද ඉතුරුලා ඉන්නේ? ගමනේ මේ අයියයි මායි තමයි ඉතුරුලා ඉන්නේ. දැන් ඉතුරු කට්ටිය බිහයින්ඩ් ෂෙඩියුල් එකට බිහයින්ඩ් ද ෂෙඩියුල්. ඕගොල්ලෝ දැන් බැලුවොත් මෙන්න මෙහෙම කඹයක් අල්ලගෙන කඹයක් ආධාරයෙන් යන්න ඕනේ මේ කන්ද උඩට. හම්බෝ, දැක්කමත් බය හිතෙනවා. ඔන්න අපි ආවා ප්‍රධාන චෙක් පොයින්ට් එකට. මේ චෙක් පොයින්ට් එකට එන්න ඕනේ 5:00 කලින්. උදේ 5:00 කලින් අපි 4:20 වෙද්දී ආවා. මායි වගයිය විතරයි ආවේ. ඔගොල්ලන් පිළිද මෙතන චෙක් පොයින්ට් එකේදී කට්ටිය නේම් ටැග් එක අල්ගාතිය මේ නේම් ටැග් එක පෙන්නලා මේ කියන්න ඕනේ අපි ආවයි කියලා. ඊට පස්සේ දැන් කඳුරටම යන තීරේ ප්‍රධාන සංදිස්ථානට ආවා. අපි නම් ඉස්සරහට යමු තව. තව අපිට යන්න තියෙනවා. ආන් අර වගේ විශාල ඈතක ඔයගොල්ලන්ට පේන තියෙන ලයිට් එක පත් වෙනේ දිහ. ඉතින් මේ වගේ දුරක් යන්න ඕනේ තව. ඉතින් අපි යමු ඒකත්. මිතුරුනේ ඔයගොල්ලන්ට පේනවද අපේ වග අයියා? වග අයියායි මම කිලෝමීටර් 8ට ආවා. ඉතින් බලන්න 8ට ඇවිල්ලා තව යන්න තියෙනවා පොඩි කිලෝමීටරක් විතර තව යන්න තියෙනවා. ඒකත් කොහම හරි එහෙම කන්ද. ඔව් ඒකත් කොහම හරි යවුනේ. යමු යමු යමු. මේ වෙතෙන් ඉර පායගෙන එනවා. යාන්තමට පේන ඉර පායගෙන එනවා කියලා. අපි බලමු. ඉර පායන ටයිම් එකට ගිහිල්ලා.
වෙලාව 5:52 අපි ඇවිල්ලා තියෙන්නේ කිනබාලු වල ටොප් එකට. තව පොඩ්ඩක් මෙහාට ගිහිල්ලා මෙන්න මේ කන්දරට යන්න ඕනේ. නමුත් වනේ අවට වටා හිටায় තියෙන ලස්සන ඔයගොල්ලෝ මම පෙන්නන්නේ බලන්න. මම මේ කැමරා එක කරකවන්නම්. ඔයගොල්ලෝ බලා ගන්න කොච්චර ලස්සනයිද කියලා මේ වට පිටාව. වාව් පට්ටම ලස්සනයි. මේ පැත්තේ ඊර නැගගෙන එනවා. මම සන්රයිස් එකත් පෙන්නන්න. වගායියත් ඉන්නවා පැත්තකින්. ඉතින් ඔන්න කිලෝමීටර් 8.5යි තමිල 500 කිලෝමීටර් 9 උඩටම යන්න. ඒකත් අනිවාර්යෙන් යනවා කොහොම හරි. ඉතින් බලාගන්න මේ වටේ අවට පිටාව පොඩ්ඩක්. ඉතින් මම පෙන්නන්න. මේ අවිය අර ගලුටෙන්ද ඔබන් පේනවා ඇති වග අයියා කොහොමද මේ ගලුට යන්නේ කියලා. අදේ උසන් අදේ උසන් අදේ උසලා. රයිට් රයිට් කොහොමද මේක ලස්සන මාර ගති නේද? ඔන්න ඉතින් මෙහෙම තමයි කිනබාලු අවට සිරිය. අපි පීක් එකකට යමු. පීක් එකට ගියාම මොකක්ද පෙනෙයි? කොච්චර ලස්සනයිද කියලා. තව ඉතන නැගගෙන යනවා පැත්තෙන්. අපි බලමු උඩට ගිහිල්ලා. මිතුරනි උඩටම ආවා. මොකක්ද පෙරේ සම්මිට් එකේ තමයි දැන් ඉන්නේ. මෙතනට වගායියයි මායි තමයි ඇත්තටම ආවේ මෙතනට. හය විසිනා විදිය අපි නැග්ගා. අපි දෙයක් පටන් ගත්තොත් මේකේ මම කියන්න ඕනේ මෙච්චර දෙයක්. ඔයගොල්ලෝ පටන් ගත්තොත් ඒක ඉවර කරන්න. අවසානයේ කොහොම හරි දකින්න. ඉතින් අපි කිනබාරු තරණය කළා. ඉතින් වගායිය මොකද කියන්නේ වගායිය? අපි පටන් ගත්ත වැඩේ කොහොම හරි ඉවර කරා. සෑහෙන බාධක ආවා. ආවා ඒකට අපි වැඩි ඉවර කරා. ඒකට සෑහෙන සතුටුයි. We conquer one of the three tallest peak in nation countries. ඔන්න සමිට් එකේ උඩම ඉන්නේ වග අයියා තමයි. ඉතින් ෆොටෝ එකක් ගන්න කියලා ඉන්නේ. ඉතින් ශ්‍රී ලාංකික විදියට අපි කොහොම හරි කිනබාරු තරණය කළා. කිනබාරු වල උඩටම අපි ඇවිල්ලා ඉන්නේ. අපේ කණ්ඩායමේ 4 දෙනෙක් ගමන පටන් ගත්තා. දෙන්නෙක් තමයි උඩට ආවේ. අනිත් කට්ටිය තමයි මගේ ඉන්නේ. ඉතින් මම කියන්නේ දෙයක් පටන් ගත්තොත් ඉවර කරලා දාන්න. අපි දැන් ඉන්නේ කිනබාරු වල උඩම තැනට ඇවිල්ලා ඉන්නේ. මේක විජයග්‍රහණයක් ජයග්‍රහණයක් ලාංකික හැටියට අපිට ආඩම්බරන්න පුළුවන් අවස්ථාවක්. ඉතින් මෙහෙම තමයි කිනබාරු වල මුදුනටම ආවහම කිනබාරු මුදුනට ආවහම ඕගලන්න දකින්න හම්බෙන්නේ. හරිම අමාරු ගමන. සීතලයි ඉංගිලි ටික නෑ වගේ. එනකොට ඉතින් අපි අතෑරි නෑ වැඩේ. කොහොමද වැඩේ පටන් ගත්තොත් ඉවර කරනවා නේ? ඒක තමයි. දැන් තියෙන නම් අපිට වහින තියෙන්නේ. මෑටත් ඉඳ දීලා අපි බයිමු. අපි බයිමු. Thank you very much. Let's go. අපි ශ්‍රී ලංකා කොඩිය ඇත්තට මෙතන ගහන්න තමයි ආවේ. කොඩියත් අරගෙන ආවා. අපි මොකදුනේ අයියෝ. ඒ ගැන ඉතින් කියන්න කනගාටුයි. අපේ අන්තිම ටෙනෙක් ගිනාගල තමයි කොඩිය තිබුණේ. ඉතින් අපි හිතුවේ නෑ එහෙම වෙයි කියලා. ඒනට ඉතින් අපි ආවා කොහොමද? කොඩිය ගේන්න එක වැඩි කරගන්න බැරි වුණා. කොඩම් ඕ අපි කොඩිය ඩිජිටල් හැරි මෙතන දාන්න. මේ ඉතින් මේක තමයි කිනබාරු තරණේ ඔයගලන්ට ගේන්න ඕන වෙච්ච දේ. ඔයගන්න පේනවා ඉතින් මෙතන අපි උඩටම ආවා කියන එක. මේක ඉතින් ලොකු ජයග්‍රහණයක් විජයග්‍රහණයක්. වෙලාවට ආවා අපි අවශ්‍ය වේගෙන්. නැත්තම් ඒක කරන්න බෑ. මේදී ඉනවනි එනවා කො මට අතපාර බෑග් එක දැක්කා පුතේ මේ සුමේද මාමා පුතේ මේ ඉන්නේ
කන්ද නගිනව අපිට වෙන නගී කියලා. කොහර ගයිඩා? පුතේ මේ මාව මේ කන්ද නැගගෙන නැගගෙන පුතේ යනවා. පුතේ මොකද හිතන්නේ මේ කන්ද ගැන? පුතේ එන පුතේ. මම වෙන පුතේ අපි මුදුනට ආවා. අයිය එන්න. කියන්නේ මේ කතන්දරේ මුදුනට ආපු හැටි අපි. හිතුව තරන්නම්. ලේසිුනේ නැති නේද? ඔව්. මටන. හන්දන ඕගොල්ලෝ කොහොමද කියලා? අපි මේ විවෙන්ද චන ලේසිුනේ නේද? ලේසිුනේ අපිට. අපිට අමාරු නා බිව නිසා. මොනන් දැන් තමයි ආවේ. හරි. දැන් තාවා. ඔන්න ඉතින් කොල්ල ටික ආවා. ඔයෙටද? කොට ආවේ. මවුන් කිනබාලු. කිනබාලු. අවසානයේ අපි ජයග්‍රහණය කළා. සුමේදායිය තාව අන්තිමට කලින් අපි ගොඩ අපි දෙන විතර ආවේ කියලා සුමේදායත් අන්තිමට ආවා. ඉතින් මෙහෙම තමයි කිනබාලු වල අත්දැකීම. මෙතන ඉන්නේ සමිට් එක 495යි. මෙතන පේනවද දැන්නේ? හයි. දැන් මිතරනි මම පේන යන්නම්. මෙතනින් පල්ලයට බහිර විදිහ අපිට පරිස්සමෙන් යන්න ඕනේ. මේක ඇත්තටම ඩේන්ජරස්. මොකද මේ වීඩියෝ එකේ පේන්නේ කොහොමද මේක කියන්නේ කියලා. බලන්න ඉතින් මට මේ පොඩි කාලේ කඳු ගැටවල නැගලා ගස් නැගලා එලේ දුලේ පැනලා ඉත පුරුදු ඉඳ තමයි මේවා කරන්න පුළුවන්. ඕගොල්ලන් ඕගොල්ලන්ගේ ළමයින්ට මේ වගේ දේවල් පුරුදු කරමන්න. ඕගොල්ලෝ පුරුදුලා නැත්තම් ඉත පොඩි කාලේ පොඩි ළමයින්ට මේ වගේ කඳු නගින්න ඇලේ දොලේ යන්න පුරුදු කරන්න. ඒක තමයි මට කියන්න තියෙන කොහොමද ඒ. මොකක්ද පේනද සමිට් එකේ ඉඳන් බහින සෙට් එක? මේ කට්ටිය දැන් හැබැයි නැග්ගට අඩියකින් බහින්න පුළුවා. අනිවාර්යෙන් වැටෙනවා තීර වැටෙන එකෙන් බහිනවා. දැන් කට්ටිය මෙහෙම බහගෙන 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 යනවා. ඔයගොල්ලන් බලන්න පුළුවන් මේ පෙදේ ලස්සන. බලන්න මාරම ලස්සනක් ඇත්තටම මේ ලස්සන කියන්න බෑ. මේ කැමරාවෙන් ඇත්තම ලොකෝට පේන්නේ නැහැ ලස්සන කොච්චරයිද කියලා. හැබැයි ඔයගොල්ලෝ S2 න් බැලුවොත් පට්ට ලස්සනයි. පේනව නේද මිතුරනි? ටෙගල්බර්ග් කන්ද නැග්ගට පස්සේ ජර්මනියේ ටෙගල්බර්ග් ගලින් පස්සේ මම ඊළඟට නැගපු මේ කන්ද තමයි මේක. ඔයගොල්ලන්ට පේන්නවනේ මිනිස්සු කොච්චර අමාරුද මේක යන්නේ කියලා. ඔයගොල්ලන්ට පේන්නවනේ මිතුරනි මේ වගා අයියා කොහොමද කන්ද බහින්නේ කියලා. අයි මේ කන්ද බහිද්දි කොහොමද ටෙක්නික් ටෙක්නොලොජි කිව්වොත් එහෙම බහින විදිය? එළදෙන බහින විදියට ඕනේ නැහැ නේ. අපි බහින විදියට බහමු නේ. ඒ එළදෙන කතාව කියන්න බා. එළදෙන කතාව වැඩ නැහැ. පොඩි 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 ඩිස්ටන්ස් යන විදියට යන ලොකු සෝප් එක බාර බහින්න නැතුව ගන්නට සාමාන්‍යයෙන් අඩියක මාර්ගවගේ උසට ඒක හොය හොය දෙන්න ගන්න කුල තියන්න ඕන. සපත්තු මොනවාගේ සපත්තු ගන්න ඕනේ? මේ වගේ එකක් ගන්න ඕන ලිස්සන් නැති වෙන්න හොඳට. කොයිද සපත්ත ගන්න ඕනේ? දෙක තුන නේ ගන්න ඕන. දෙක තුන අපි ගන්න. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගන්න. මිතුරනි මම මේ පෙන්නන්නේ එවරස් බේස් කැම්ප් එකට යන්න වෙච්ච පෙරහුරුවේ එකක් කිනබාලු වල. දැන් සුමිතයන් අහමු ඔයාගේ ඊළඟ වෑයම මොකද්ද? ඊළඟ වෑයම ඉතින් අපි බලමු එවරස් බේස් කැම්ප් එක. ඒක තමයි. කැමතිද දැන්? කැමතිද? කැමතිද? අයියේ කැමතිද? අපි ආවම කැමති අපි කැමති. අය යන්කෝ. දැන් සෝමේ දැන් කඳු බහින්නේ මොනවාගේ ටෙක්නික්ස්ද පාවිච්චි කරන්න ඕනේ? ලොකු ලොකු ස්ටෙප්ස් ගන්න නැතුව පොඩියට අරගෙන මේ ස්ටික් එකෙන් පොඩි සපෝට් එකක් ගන්න කියලා තමයි අපි ගයිඩ් මල්ලි කිව්වේ. ඉතින් මම එයා කියුව විදිහට ෆලෝ කරනවා. මේ කවුද මේ ගයිඩ් මල්ලි නැත්තම් මට උදේට එන හම්බෙන්නේ නැහැ. මම මේ මෙහෙ නවතිමු කිව්වා. දැන් අපි තිස්සේ ඒක තමයි හරියේ. මම හරි අපල් කිව්වම මට නවතිනවා තමයි කියලා අපි ආවට. දැන් අපිට හිමින් ඉන්න මම දැක්කවාව. මෙතන මම දැක්ක බෑග් එකත් එක මං කොහොමද එනවා අන්න එනවා. ඊට සමගි අපි දෙන්න එන ඉමු බලාගෙන මෙහා එනකන් කිව්වා. සල් ගේම අතරින් නැ බැරි මුනොත් තමයි ඉතින්. සුවිදය බහිනවා. පේරන්න තියෙන්නේ කොහොමද කියලා ඔකට පේනව නේද ලස්සන? මේක මාරම ලස්සන.
කච්චපුටා. දැන් ඕකලන්ට පේනවා ඇති මේ ගමන කොහොමද තිබ්බ කියලා. ඉතින් තව අපිට ගමන ඉවර නෑ, ගමන තව යන්න තියෙනවා පල්ලෙයාට. ඒක තමයි ඊළඟ චැලෙන්ජ් එක. මොකද 10 මාර වෙන්න කලින් අපි යන්න ඕනේ බේස් කැම්ප් එකට. ඉතින් පැය එකමාරකින් මෙතනින් බහින්න පුළුවන් කියලා කිව්වා. ඉතින් අපි බලමු බේස් කැම්ප් එකට 10 මාර දියා ගන්න පුළුවන් වෙයිද කියලා. ඊට අමතරව දවල් කෑම එකක් හම්බෙනවා නේ අපිට 10 මාරට. කෑමක් හම්බෙනවා. ඊට අමතරව අපිට උදේ එනකොට දැක්කේ නැති දේවල් දැන් බලාගෙන යන්න පුළුවන් මෙතනින් ලස්සනට. මම හිතුවා ඔයගොල්ලන් පේන්නේ නැන්න. මොකද අපිට සාතිකයක් හම්බෙන්න ඕනේ නේද සමිකාදී. එහෙමද? ඔව්. එහෙනම් ඒකත් අපේ ජීවිතයේ ලබගත ජයග්‍රහණයක්. සාතික. සිටිසන් දානකොට ඒකත් දාන්න පුළුවන් නේ. අපි සිටිසන් අයියා ආවෙ නැති. Above the clouds. Above the clouds සම අපි ඉන්නේ. ඔයගොල්ලෝ පේනවද මේක නිකන් අර පිටසක්කල ලෝකෙක තනක් වගේ කියලා හිතනව නේද? ඊට අමතරව සුමේද මේක ගිනි කන්දක් කියලා කොහොමද මේක ගිනි කන්දක් කියලා ගැත්තද? නෑ නෑ මං කියන්නේ මේක හැදිලා මේ මෙයා නක් ඔය ගිනි කන්දක් කියලා. මං නිකන් කිව්වා ඉතින් මං හිතුවා ඒක ගිනි කන්දක් කියලා. දැන් තියෙන විදිය අනුව බලුවම මට හිතෙනවා මේක ගිනි කන්දක්. මං නිකන් කිව්වා ඉතින්. කැමති නම් පිළිගන්න. මිතුරනි මේ අයියා කියන අපිට කන්ද ඉක්මනට එන්න පුළුවන් උනේ ලංකට් කැපැසිටි එක ඉදලු. ලංකට් කැපැසිටි ලොකුයි ලෝ ඉතින් අපි මක් කරන්නේ. ලා එක්සලජ් ගන්න බැරේද? ඒකත් වාසනාවක් ඉතින් ඒක නැතිව මම ලොන්ඩ ලොකු ලංකට ඇතිරේ. ලොකු ලංකට ඕන වෙන්නේ එක. අයියෝ. කිනබාරු කන්දේ මොනවද අයි මේ ගත්තේ? රොක් එකක් ගත්තා අපේ පුතා ගේන්නේ කිව්වා. රොක් එකක් ඉතින් මම අරගෙන යනවා. හා. ඊයර සතුරු වෙන්නේ. ඔව්. ගත්තා. හරි. We are okay bro. It's last night I have watching football. Oh. මේ අපේ මල්ලි. මම පෙන්වන්න. මම පෙන්වන්න. මිතුරනි දැන් කන්දක් නැග්ගවගෙන කන්ද බහින එකත් මාරම අමාරුයි. ඒ කියන්නේ අර ස්ලෝප් එකේ යනකොට කකුල් වල පුදුම අමාරුවක් තියෙන්නේ. ඉතින් මහන්සි පොතාලි මේ 4000 කුඩින් ඉන්නේ. හැබැයි අපි කීවෙද්දිද බහින්න බලවෘතු වෙන්නේ? 10:30. 10:30 කලින් බහින්න ඕනේ. ඉතින් යමු. ගොඩෙජ්ජය යනවා. ගොඩෙජ්ජයට ප්‍රශ්නයක් නැහැ. ගොඩෙජ්ජය කොහොම හරි යයි ඉතින් මේක. මං ඉතින් ඕකරණේ අතර ගේනම් මේ අතර ලස්සන ඉතින් ඕකරණ බලාගත්ත හැකි මේ අවට පිටාව පේන විදිය කොහොමද කියලා. ඉතින් කන්ද බහින ගම මම විස්තරයක් කියවෙන යන්න. ඇත්තරම උදේ කන්ද නගිනකොටම නම් අපිට මාර අමාරු වුණා. ඒ කියන්නේ අපිට හුස්ම ගන්න අමාරුයි මොකද ඔක්සිජන් ලෙවල් එක ඩවුන් වෙන නිසා. මේ හොඳට ඒක දැනෙනවා අඩි 10ක් යනකොට ආයේ පපුව කඩාගෙන යනවා කියනවා. ඉතින් ඕගලන්ටත් කියන්නේ එනවා නම් මේ හිමීට තමයි මේ කඳු නැගගෙන නැගගෙන ඉන්න ඕනේ. ඉතින් ඇත්තරම පාන්දර දෙකට එන්න කියන එකත් හරි කතන්දරයක්නේ. පාන්දර දෙකේ ඉඳන් අපි 7 වෙනකන් ආව පීක් එකට. කිලෝමීටර් දෙකක් වට ඇත්තට මගේ දැන් කිලෝමීටර් 4ක් විතර තියෙනවා එතන. අපි අර මොටිවේට් කරන මං හිතන්නේ කිලෝමීටර් 2යි කියලා දාලා තියෙන්නේ. තව දෙයක් තමයි මේ වගේ කඳු නගින්න එනකොට ෂණික ආහාර විදිහට ගේන්න චොකලට් වගේ දේවල්. අපි සම්පූර්ණ ගමන ගත කළේ චොකලට් වලින්. චොකලට් අනිවාර්යෙන් ගේන කියලා කියන්න පුළුවන්. ඊට අමතරව මොන හදයක් කියන් තියෙනවා සුමේදයි?
අමතර ඉතින් එනර්ජි ඩ්‍රින්ක්ස් වගේ දේවල් උපකාරී වෙයි හොද අපිට. තව කලුවරේ යනකොට ඔළුවට ලයිට් එකක් දාගෙන යන්න. මට ඔළුවට ටෝච් එක ගේන්න අමතුණා. මම පොඩි ලයිට් එකක් ගහලා මෙන්න මේ ලයිට් එක මේක බෙල්ල එල්ලගෙන පුදුම ගේම්ම දුන්නා ගේන්න. දැන් ඔයගොල්ලෝ පේනවාද මේ සීතල හින්දා මේ නහයෙන් හොටුත් වෙනවා. ඉතින් මේ වගේ දේවල් වෙනවා. හරි විනෝද ජනකයි තින් මේවා. ඕගොල්ලත් බලන්න ඉතින් මේ අත්දැකීම අරගෙන කොහොමද කියලා මොනවාට ලයිව් අත්දැකීම තමයි දෙන්න ඕනේ. ඉතින් මේ වගේ තමා අපි යන්නේ. ඔයගොල්ලන්ට තේරෙනවද ඇති අපි හතිදදා යනකොට කොච්චර මහන්සි ඇතිද කියලා. ඔව් හතිදදා කඳ බස්සනවා. කඳ බස්සනත් හරි අමාරු ඇත්තරම. ඒත් කමන්නේ කරන්න දෙයක් නැහැ යන්න වෙනවනේ ඉතින්. හැබැයි මේ ස්ථානේ පේන නිකන් තරම පිටසක්වල ලෝකයක් වගේමයි. පිටසක්වල ජීවීන් යනවා. ඔක්සිජන් අපිට ප්‍රශ්නයක් වුණා. ඔක්සිජන් අපේ ඔක්සිජන් බෝතලේ ගත්තා එයාපෝට් එකේ. ඒක තමයි එකම හේතුව. ඔක්සිජන් ඇති වෙන්නේ තිබුණා. ප්‍රශ්නේ උනේ ඉතින් මදි වුණා ඉතින්. ඔව්. මදි ඔක්සිජන් මදි පිටම තමයි අපි ආයෙත් ආවේ. හිමීට යන්න ඕනේ හිමීට. මේ කන්ද බහිනකොට තව දෙයක් කියනවනේ සුමේද ඉස්සලා දෙයක් අපි විහිළුවට ගත්ත එතන ඒ වෙලාවේ මේ ගොඩක් කන්ද නගින්න පුළුවන් ලං කැපැසිටි වැඩි කට්ටියට. ඉතින් ලං කැපැසිටි වැඩි කරන්න ඕකල මොනවද කරන්න ඕනේ? මොනවාගේ දේවල් කරන්න පුළුවන්? ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් මම වැඩි කරගත්තේ කියන්න අමාරු. ඉතින් එක එක දේවල් හෙනසි හෙනසි ෂොට් දෙයක් ගම වැඩි වෙනවා. ඔව් හැමත් වැඩි වෙනවා. කලින් දවසේ රැයට හැම බිව්වම පොඩ වැඩි වෙනවා. අපි ඉන්නේ වලාකුළු වලට උඩින්. ඔකන පේනවා අපි වලාකුළු වලට ඉඳින් ලස්සන. මේක මාර ලස්සනයි ඇත්තනෝ කියන්න. ඔකෝ බලන්න. ඔච්චර ලස්සනයිද කියලා. ඕගොල්ලන්ට කියන්න ඇත්තනම මේ එක පල්ලම බහිනකත් මාරම අමාරුවක් තියෙන්නේ. අපි මේ උදේ ඇත්තනම කලුවරේ මේ ටික තමයි මේ ටික ගියා. බලන්න කොහොම කන්දක්ද කියලා ඕගොල්ලන්ට හිතනවා ඇති. මේ කන්දේ උඩට මේක කලුවරේ නැග්ග එක හොඳයි නැත්තම් දවල්ේ නැග්ගන මේක ලොවෙත් නගින්නේ මේ උස. ඒ තරම් අමාරුයි. පල්ලම බහින එකත් ලේසි නෑ. ඔකට පේනවා ඇති. ස්ලෝ ගියර් එක යන්න ඕනේ පල්ලම බහිනකොට. මං තව පේන්නගෙන යන්න. අපි හිටපු තැන් අපි කලුවරේද ගන්න බැරි වෙච්ච තැන් ටික ඔකට නැනගම පේන්නගෙන යන්න. මේ තමයි අපි උදේ එනකොට තිබ්බ චෙක් පොයින්ට් එක. හරියට පේන්නේ නැතුවද නේ චෙක් පොයින්ට් එක? දැන් මම පේන්නේ නැහැ නේද චෙක් පොයින්ට් එක මොනවාගේද කියලා. මොකදයි? මේ සාතිකද? සාතික? ආ ගමුවයි සාතික. 10. ගමුවයි ගමුව ආ ඒති මොකද? ගොඩක් දේවල්. ඈ ගමු. ගොඩක් දේවල් දාන්න පුළුවන්. ආ ගමු. ඇපල් පල් තුන තියෙන මේ පැත්ත එක මේකද? මේක. ඈ අපි දැන් මේගොල්ලෝ මෙතන දෙනවා අපිට මේ සාතිකයක් අපි කන්දනක් ගහම ඕස් පීක් එකට ගියා 4.5.2 කට පීක් එකට ගිය හින්දා සතිය කීයදයි? ඈ සතියේ රිංගිත් 10. ඔව් සතියේ රිංගිත් 10 දීලා අපි සතිය ගන්නවා. ඕකේ බ්‍රෝ ලෙට්ස් ටේක් ද සතියේ. ඕකේ කොහෙන් ගන්නද? නෑ නෑ දැන් ගන්න ඕනේ හෙඩ් හෙඩ් HQ. හා මෙතන නෙමෙයි නේ චෙක් අවුට්. මේ ආයතන මේක හම්බ කරා එච් කාඩ් දිගන්ත. හා ඔකල දෙගෙන වයි මොකද කරන්නේ? දැන් එන පල්ලම් බහින මහතුරු ටික චෙක් පොයින්ට් එකේ නා පල්ලයට බැහැගෙන යනවා. හරිම ලස්සනයි view එක. ඔයගලන්ට බලාගෙන ඉන්නත් එක මම දාන්න. දැන් බලන්න මෙහෙම යනකොට කොච්චර ලස්සනයිද කියලා මේක. මේ දිය පාර මැදෙන් කලුවර එනකොට මේ මේ මෙලෝ දෙයක් පෙවුන්නේ නැහනේ. කලුවර අපිට කිසිම අයිඩියාවක් තිබ්බේ නැහැ. හරි දැන් බලන්න කොච්චර ලස්සන පාරක් දිගේද අපි යන්නේ කියලා. නාමුද මේ දිය පාර? නාම. නාමු නා. දැන් ඔයගලන්ට පේනවා ඇති අපි කලුවරේ කත්ත තිරවල එනකොට අපි දැකපු දේවල්.
තිත්ත කරුවලනකොට අප කිසිද දැක්කෙ නෑ. එයාට දැම් බලන හරිම ලස්සන ලස්සන දේවල් පේන තියනවා. කන්ද නැග්ග වගේන මේ කන්ද බහිනගත් අමාරුයි. නමුත් අපි කන්ද කොහොමරි බහිනෝ. අපි 10 මාර්ට කලින් අන්න ඕනේ. නැත්තම් රිගිට් 100ක් දෙන්න ඕනේ. රිගිට් 100ක් දෙන්න වෙනවා. ඉතින් රිගිට් 100 ඉතුරු කරගන්න අපි 10 මාර්ට කලින් පල්ලම් බහින්න ඕනේ. තව ලස්සන තියෙනවා view point එක. මම එතෙන්ටත් ගිහලා පෙන්නන්නම් ඕගලන්ට මොන වගේද කියලා. බලන්න කොච්චර ලස්සනද කියලා මේ පාර. ඈ? එනේ. ෆුල් ෆිට්. අපි වගේම තමයි නේ. ඕකනම් පෙන්නන නා අවුරුදු වයස අවුරුදු 63 කාච්චි කෙනෙකුත් මේ කන්ද නගිනවා. ඉතින් බලන්න. හිත ඇත්නම් පත කුඩාද කියලා කියන්නේ ඔන්නඔක තමයි. දවගන පල්ලෙන් පේන්නේ බේස් කැම්ප් එක. ලස්සනට පේනව නේද බේස් කැම්ප් එක? චූටියට පේන්නේ බේස් කැම්ප් එක. දැන් තව ටිකක් වෙලාදී මේක මීදුවේ වැහෙනවා. සම්පූර්ණ මීදුවේ වැහෙනවා. පීට කලින් බහින්න ඕනේ පල්ලෙහාට. ඔන්න මේ බහින්නනේ. එතන භයානක හෙලක්. ඔබට තේරෙනවා ඇති කොහොමද මේක යන්න තියෙන්නේ කියලා. එතන කෝස් කඹයක් අල්ලගෙන යන්න තියෙන්නේ. එල බහිනව කියන්නේ ලේසි නේ. ඇත්තට දැන් තමයි මේක ලස්සන පේන්නේ. දවල්ට හරිම ලස්සනයි. ඔයාලට ඉතින් තව බලා ගන්න පුළුවන්. ලක්ෂ ලං කැපැසිටි එක වැඩි අය කොහොමද බහින කියලා. මිස්ටර් ලං ඈ මෙහෙම තමයි ලං කැපැසිටි වැඩි අය බහින්නේ අඩු අය බහින්නේ මෙහෙම. අන්න බලන්න ලංකපැසිටික අඩු අයිය පයින් විදිය. කම්බි අල්ලගත්ත බැස්සා. බලන්න මෙතන කොච්චර ලස්සනයිද කියලා. අපි මේ ලස්සන රෑ දැක්කේ නැහැ නේද? ඝන අන්ධකාරයේ ගියා. ඒත් දැන් මේක බහිනකොට හරිම ලස්සනයි. ඔගලන්ට ඕගලන්ට බලා ගන්න පුළුවන් ඉතින් නේ මේවා දැන් අර අතර තියෙන 2015 දී පෙරලිච්ච ගල් යමයි දැන් අපි පඩිපෙල් බැහැගෙන 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 යනවා view point එකට ළඟම තමයි ඉන්නේ view point එකට ගිහිල්ලා පෙන්වන කොහොමද කියලා කලවරදී ඔයගොල්ලෝ දැක්කේ නැහැ කොහොමද view point එක කියලා දැන් ගිහිල්ලා බලමු කොහොමද view point එක කියලා මම බලන්න මේ කඹ එහෙම දාලා තිබ්බේ නැත්තම් ඉතින් යන්න හම්බෙන්නේ නැහැ අතනම ඔතන මාර දෙයක් කරලා තිනවා ඉතින් ඒ ගණන් ගන්න එක සාමාන්‍යයි නේ අයියේ ඔන්න අපි view point එක කිට්ටු කරලා ඉන්නේ යම් බලන්න එතනට මේ හරි පරිසර පද්ධතිය හරිම ලස්සනයි ම් පෙන්වන්න මෙහෙම ඔයගලන්ට
මට පේනවා ඇති කොහොමද කියලා බලන්න ලස්සන. දවකට බලන්න පුළුවන් මෙන්න මේ වගේ මෙහෙම දෙයක් තියෙනවා. මේකට හේතුව තමයි 2015 earthquake එකකින් මෙතන ගල් පෙරලා මිනිස්සු මැරලා තිනවා. අන්නේ හේතුව හින්දා පරිසං වෙලා එන්න කියලා තියෙන ඉතින් පරිසං වෙන්න දැන ගල පෙරන කරන්න දෙන්නේ නැහැ. මේ වාසනාවનો බේරණ එක තමයි තීරණය වෙන්නේ. යමු. ඔය අන්න තිනවනේ. ඕගොල්ලන්ට පේනව ඇති ගිරිජ කුට පර්වතය වගේ වහින්න තියෙන මේවා. එයිසි නෑ. එතිදි යන්න වෙනවා. මිතුරනි බේස් කැම්ප් එකේ බහින අන්තිම මීටර් 200 කියලා තමයි කිව්වේ. මොකද අයි හිතන්නේ? තදා 150 වගේ ඇත්තේ. 150 වගේ ඇත්තේ. දැන් අයි වාර කොහොමද? නම් හොඳටම හොඳයි. උණ හොඳයිද? උණ හොඳයි. යන්කෝ. මෙන්න මෙතනින් තමයි අපි උදේ ගමන පටන් ගත්තේ. දැන් එතනින් අපි ගමන ඉවර කරනවා අපේ සුමේදායගේ මවුන්ටන් හයික් එක. පළවෙනි අදියර මෙතන ඉවරයි. දෙවෙනි අදියර තව ටිකකින් පටන් ගන්නවා කඳ බහින එක. ඉතින් ඕක තමයි කිනබාලු අත්දැකීම. තව විශේෂ දෙයක් තියෙනවා මෙතන. මැලේසියාවේ උසම පෝස්ට් බොක්ස් එක තියෙන මෙතන. ඉතින් මෙතන මොනවා හරි දාන්න පුළුවන් ඕන. අයියෝ. පෝස්ට් බොක්ස් වල නෑ යමු. දැන් අපි බේස් කැම්ප් එකට ආවා. මෙතන ඉපස්සේ 10 මාට අපි ආපහු පිටත් වෙන්න ඕනේ. පල්ලෙහාට බහින්න. කොහොම තමයි ඉතින් ජීවිතේ? ඉතින් කින බාරු කතන්දරේ මේ වගේ තමයි. පල්ලෙහාට බහිනේවත් බලමු කොහොමද කියලා. ඔන්න මිතුරනේ කඳ නැගලා බහැලා ඇවිල්ලා දැන් පොඩි තේ එකක් වුණා. දැන් මෙතන ඉපස්සේ 11ට අපි ආවහු. තව කිලෝමීටර් 6ක් බහින්න ඕනේ. අපේ වගායියට නම් වගේ වගක් නැහැ. වගායියට වගේ වගක් නැහැ. මෙන්න සිටිසන් අයියා ඉන්න පල්ලෙහාට වෙලා. අපි අද දැන් තේ එකක් බොනවා අන්තිමට. මේ අවසන් තේ බේස් කැම්ප් එකේ අවසන් තේ එක. සුමේදයට පාන් කියා ගන්න බෑ. මේ කැමටි කහා ගන්නත් බෑ සුමේදයට. ඒතර ඒතර සතුටුයි සන්තෝෂෙට. සන්තෝෂයි. වගායිය ඉන්නව මෙහෙම දැන් ඉතින් 11ට යන්න. යා. දැන් මෙහෙම තමයි පිටත් වෙන්න තින්නේ. අපි අන්තිම කැම් එක ගත්තා. දැන් අපිට යන්න වෙනවා. Mount Kinabalu ඔන්න ශ්‍රී ලංකා ධජය Mount Kinabalu කඳු මුදුනේ තියන්න යන සෙට් එක කවුද? ප්‍රෙසිමැට්ස් අසංග අයියා, ඩිලන් අයියා, ඊළඟට අපේ සුමේද අයියා. අපි කට්ටිය ගිහිල්ලා මේ කොඩිය අපේ කොඩිය කඳු මුදුනේ එසවෙවුවා. ඉතින් මිතුරනි මෙන්න මෙහෙම තමයි අපේ කිනබාලු කතාව බේස් කැම්ප් එකෙන් ඉවරුනේ. බේස් කැම්ප් එක පස්සේ දැන් අපි පල්ලෙහාට යනවා. පල්ලෙහාට කියලා වෙන සිද්ධි ටික ඊළඟට දාන්නම්. එහෙනම් රෙසිමැට් subscribe කරලා තියාගන්න, කිනබාලු වල දේවල් බලන්න, අනික් videos උත් බලන්න. එහෙනම් හමු වෙමු ඊළඟ video එකෙන්. Bye bye. ඔන්න ඉතින් කොල්ල සෙට් එක බහිනවා. බේස් කැම්ප් එකෙන් බහින්න පටන් ගත්තා. දැන් සම්පූර්ණ බැහිලා තින්නේ. කස කස ගාලා බහිනවා අපේ අසංග අයියා. යන්න අසංග අයියා. වගයි යන්න. යන්න යන්න යන්න. රයිට්. දැන් ඊ ආව වගේම මේක බහගෙන යන්න තින්නේ. එහෙනම් හමු වෙමු.
වගායියා උඹ වගේ කකුල ඇවිදින්න බෑ වගායිය මට දැන් කකුල එන්නේ නෑ මෙතන හිටිය කට්ටිය කර මං කිව්වා ඒ ඔයගොල්ලෝ පියාඹගෙන දාගෙන කියලා අහනවා මේ පැය දෙකමාරට එන එක මේ ඉතලේෂන ඒගොල්ලෝ පැය හතරක් පැය පහක්ද ගියාද වෙන්නේ එහෙනම් පියාඹලා තියෙන මම කකුල් දෙක මේ හරියමාර වෙවුලනත් එක මේ මිතුරනි ෂර්ටුත් නෑ මොනවත් නෑ අන්තිමට 1:44 වෙනකොට පල්ලයට බැහැගත්තා. දැන් නම් කකුල් දෙක ට්‍රම්පට් ගහනවා. දැන් වගායිය තමයි කලින්ම ආවේ. වගායියයි මායි ඉතින් දැන් බැලුවේ හොටල් එක පැත්තට යන්න කියලා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ කිනබාරු කතන්දරේ නිමා වුනේ. දැන් බලමු ඊළඟට මොකද කරන්න කියලා අපි. අපි දැන් කඳ නැග්ගා. කඳ නැග කියලා කොහොමද උපුම් කරන්නේ? සහතිකයක් අපිට හම්බුණා මෙතන. අයි සහතිකයක් අරන් පෙන්නන්න බෑ මොකක් තියෙනද කියලා සහතික. මොකක් තියෙනවද කියලා දන්නේ නැහැ නේ. මෙතන රෙගිට් 10ක් ගන්න එක සහතිකයකට. ඉතින් මේක මෙයාගේ දිලන් අයියාගේ. මම දිලන් අයියාගේ සහතිකේ. හරි. ඊළඟට ස්ට්‍රෝබෙරි එහෙම තියෙන එක. අයි ස්ට්‍රෝබෙරි නේ අනම්මන. ආ ගොඩේජ්. ගොඩේජ්ගේ සහතිකේ. මේ තියෙන කාගේද? වගාගේ. මගේ කොහොමද බලන්න ටයිප් කරලා ඒ නමක් නෙමෙයි කියලා සෙන්ටෙන්ස් එක ගන්න බෑ 1000ක් වලින් ඉවරයි හරි අම්මයා නමක් දාලා සර්ටිෆිකේට් එකත් හම්බුණා වැඩේ කොට ඉතින් මට මෙඩල් එකකුත් හම්බුණා මෙන්න මෙහෙම මම කඳ උඩට දැන් මම ගියා කින බාරු කඳ උඩට ගියා කියලා මෙඩල් එකකුත් හම්බුණා මේක තමයි ආයේ ජීවිතේ 30 දිනා මෙඩල් එක ගත්තා යා දැන් වගායියයි මායි ඉන්නවා කාර් එකක බලන්න අපි හරියට ඩස්ටි උදල් දෙනෙක් කෙනෙක් දැන් ඉන්නේ ඩස්ටි පාඩර මම බැනියෝ පිටින් විතර දැන් ඉන්නේ මට සර්ට් එක ගන්නවත් පණ නැහැ හරි අමාරුයි ඉතින් මේ වගේ තමයි කින බාලු ආංගල මහා කන්ද නැගගට පස්සේ ඔබලාට ඇති වෙන දේ දැන් බලමු තව පැය දෙකකින් විතර අපේ කකුල් වල මොනවා වෙයිද කියලා පුතේ දැන් අමාරුයි පුතේ කියන බාරු කඳු නැගලා වගායිය යන විදිය බලන්න සර වගායිය යන විදිය මට හරි අමාරුයි පුතේ ඇවිද ගන්න මට හරිම අමාරුයි පුතේ දැන් නම් කඳු නැග්ග වගේ නෙමෙයි කඳු වල පන් එක ගන්න ගියාම අයියෝ පුතේ මොකද්ද මේ අපිට උනේ පුතේ පුදු අමාරුවක් කාර් එකට එන්නකෝ පුතේ අමාරුයි පුතේ අම්මෝ පුතේ සර්ටුත් නැහැ